හයි සුබ දවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සර්වර්ස් ගැන. හරි. කතා කරන්න යන්නේ නැහැ. පොඩකින්. කෙලින්ම වැඩට බහින්නයි යන්නේ. හරි. ඉතින් මම වැඩි කතා නැතුව කෙලින්ම යන්නම් කොහෙදද? Google එකට. හරි. Google එකට ගිහිල්ලා කොහොමද මේ සර්වර් එකක් අපි ඇක්සස් කරන්නේ? ඊට පස්සේ මේ සර්වර් එකක් ඇතුළට ගියාම මොනවද වෙන්නේ කින්ද මන්ද කියලා හරිද මම අද කියා දෙනවා. හරි. මුලින්ම අපි පටන් ගන්න Linux සර්වර් එකක් එක්ක වැඩ කරන්න. ඉතින් මේ වීඩියෝ එකේදී ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බේවි අලුත්ම කෙනෙක්ට. මෙහෙමයි සර්වර්ස් ගැන දන්න කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලුවේ නැතුවට කමක් නැහැ. මොකද මේ වීඩියෝ එක වඩ ගන්න දෙයක් නැතුව ඇති. හරි. හැබැයි සර්වර්ස් ගැන ඉගෙන ගන්න ආසයි නම් ඔයා ඇත්තටම ලොකෝට ඉගෙන අදහසක් නැත්නම් ඔයා Linux කියන දේ පාවිච්චි කරලා නැත්නම් මම මේ කියා දෙන විදිහට ඔයා ඕනම කෙනෙක්ට මම හිතනවා මම බිලීව් කරනවා තේරෙවි කියලා. හරි. ඉතින් තේරුම් නැති වුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම තව වීඩියෝ එකක් දාන්නම්. මොකද මට අවශ්‍ය වෙන්නේ කොහොම හරි 100ක් ඉගෙන ගත්තොත් අඩු ගානේ 97ක්වත් ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න ඕනේ. හරි. එහෙම නැතුව බෑ. ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රතිඵලයක් ගන්න නැති කට්ටිය ප්‍රතිඵලයක් ගත්ත නැතුවට කමක් වෙන්නේ නැහැ. හැබැයි අර උනන්දුව තියෙන උත්සාහය දරන මිනිස්සුන්ට 100ක් ඉගෙන ගත්තොත් 97ක් ඒ මිනිස්සුන්ගෙන් ගොඩ යන්න ඕන කියන මේක තියාගෙන තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඔන්න අද නම් පටන් ගන්න යන්නේ සර්වර්ස්. හරි. ළමයි පළවෙනි දේ මෙන්න මේ අපි සර්වර්ස් ගැන ඉගෙන ගත්තට බෑ. හරිද මේ සර්වර් එක ඇක්සස් කරන්න අපිට ටූල් එකක් ඕනේ. හරි. ටූල් එකක් අවශ්‍යම නැහැ. අපිට command prompt කියන එක හරහා යන්නත් පුළුවන් උදාහරණයක් විදියට. මෙන්න මෙතන තියෙන Windows search එක තියෙන. ඔතෙන්ට ගිහිල්ලා බං හරිද CMD කියලා ගැහුවට පස්සේ මෙන්න මේ command prompt එක එනවා. මෙන්න මේ command prompt එක එකපාරක් ක්ලික් කරලා පස්සේ ඔයාට එනවා කළු පාට තිරේ සුදු පාට අකුරු ටිකක්. හරි. මෙන්න මේක චුට්ටක් ලොකු කරගත්තට පස්සේ හරි. දැන් දැක්කනේ. නිකන් අමුතුම ලුක් එකක් තියෙනවා. ඔයා මේක ලොකු කරගෙන දැන් මේ වටේ තියෙන දේවල් පේන හින්දානේ Windows කියන්නේ. හැබැයි ඔයා ඔබන්න F11 කියන කී එක. හරි. F11 කී එකේ බොඩ පස්සේ මොකද වෙන්නේ? ආ දැන් අර වටේ තියෙන මුකුත් නැහැ. ආයේ F11 ඔබලා ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම තිබ්බා වගේම normal view එකකට ගන්න. ඒතර F11 hang වෙන්නේ full screen වටන එක. හරි. දැන් චුට්ටක් සෙල්ලම් කරමු මේකත් එක්ක ළමයි. හරි. ඔයාලට පුළුවන් control එක ඔබාගෙන mouse wheel එක උඩට පල්ලෙහාට කරකවලා mouse wheel එක කියන්නේ මොකද්ද කියලා දන්නව නේද? මෙන්න මේ mouse wheel එක. හරි. උඩට පල්ලෙහාට කරකවලා චුට්ටක් මේක ලොකු කරගන්න පොඩි කරගන්න. හරි. ඉතින් මෙන්න මෙතන color කියලා ගහලා COLOUR නමේ බං COLOR color කියලා ගහලා space එකක් තියලා ඒ අකුර ගහලා enter කරාට පස්සේ වට කොළ පාට වෙනවා. දැන් මට මේක කියා දෙන්න තෝරු නෑ නෑ. මේ මුලින්ම මේ command line එක නැත්තම් command prompt එක ගැන පොඩි අදහසක් දෙන්නයි අවශ්‍ය උනේ. හරි. ඉතින් පස්සේ අපි අනිත් පැත්තට යන්න නැත්තම් මඤ්ඤං වෙනවා. දන්නේ නැති කෙනෙක්ට. හරි. color space එකක් ගහුවට පස්සේ මොකද උනේ? හරි පාට මාරුණා. හරි. දැන් මෙතන කලර් ස්පේස් V කියලා ගහුවට පස්සේ අන්න දැන් වාට ඉතින් කලර් ස්පේස් හරිද ඕන එකක් මෙතන ගහ ගන්න මම දන්නේ නැහැ මට එච්චර වෙලා කරගන්න විදියක් නැහැ. කලර් ස්පේස් ඉසෙට් ගහුවා නම් එන්නේ නැහැ. මොකද්ද තියෙන්නේ? ඔන්න එතකොට එනවා කලර් ස්පේස් ඉසෙට් ගහුවට පස්සේ බ්ලැක් එක මෙහෙම 0 ඊට පස්සේ 8 එක ගහන උල් ග්‍රේ වලට මෙන්න මේ කලර් සෙට් එක තමයි මෙතන තියෙන්නේලු. එතකොට වාට ගහන්න පුළුවන් කලර් F කියලා ගහලා බලන්න පුළුවන් අන්න ඔය විදියට බ්‍රයිට් වයිට් එකක් බලා ගන්න පුළුවන්. හරි. ඒකත් නරකම නැහැ නේ. හරි. ඕකේ කූල්. දැල්ලමයි. හරි. මෙතනින් එහාට තව මේකේ ගොඩාක් දේවල් තියෙනවා. හරි. ඔයාට මොකක්ද දෙවුනේ? හරි. මම ඔන්න F11 හය ඔබනවා. F11 ඔබලා දැන් නිකන් හිතන්න. මෙන්න මෙතනවා නිකන් ක්ලියර් කියලා ගෙවුවා කියලා. මුකුත් වෙනවද? නැහැ. හරි. එතකොට මේක ක්ලියර් කරන්න නම් හරිද ඔයාට ඒක මුලින්ම හොයන්න එනවා. එතකොට ඒක හොයන්න මොකද කරන්නේ? දැන් මම කියා දෙනවද? නැහැ. ඔයා Google එකට ගිහිල්ලා command prompt clear කියලා ගහමු. command prompt clear. හරි. එතන මොකද්ද කියන්නේ? command prompt clear කියලා ගැහුවට පස්සේ බං ඔයාලා type cls කියලා කියනවා. මේ බලන්න type cls. දැන් මේක තේරෙන්නේ නැත්තම් මොකද්ද මේ කියන්නේ කියලා? හරිද? සමහර කට්ටිය ඉංග්‍රීසි අඩුපාඩු තියෙනවා. අරෝ මේවා තියෙනවා. හරිද? මම කියන්නේ නැහැ කියලා. මොකද මමත් ඒ වගේ. හරි. මම කියලා වැඩෙක්ම කියලා හිතන්න එපා. හරිද? මමත් මෙලෝ රහක් නැහැ. ඒ කියන්නේ මෙලෝ රහක් නැහැ කියලා කියන්න බෑ. අත්‍තර මෙහෙම කිව්වොත් වැරදීනේ. හරි. හැබැයි මම මුලින්ම කියනවා සාමාන්‍යයෙන් මම මැට්ට කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි හැමෝම මැට්ටෝ. මම තාමත් මැට් එක. හරි. අපි හැමෝගෙම මැටි තියෙනවා. අපි මොකද මේ කරන්නේ? මේ මැටි ටික චුට්ට චුට්ට අයින් කරගන්න උත්සාහ කරන එක, රයිට්? හරි. එතකොට එන්නේ මේ මැටි ටික අයින් කරගද්දී අපි පාවිච්චි කරන්න ඕනේ Google එක. අපි හැම දෙයක්ම මතක තියාගෙන මගෙම ඉගෙන ගන්න බලන්න එපා. Google එකේ කියලා රිසර්ච්. මේ රිසර්ච් කියන වචනේ ඉගෙනගෙන Google එකට ගිහිල්ලා අපිට ඒක කරන්න වෙනවා. හරි. අර වගේ ප්‍රශ්නයක් කොහොමද මේක ක්ලියර් කරන්න කියනක ඔයාටයි ප්‍රශ්නේ එන්න ඕනේ. මම දැන් කියා දුන්නේ එක සිනාරියෝ එකක් විතරයි. හරි. ඕකේ. දැන් ඒක ආවට පස්සේ දැක්කද CLS කියලා ගහන්නල මොකක් හරි වෙයිලු. හරි. ගහන්න CLS. හරි දැක්කද? අන්න command prompt එක clear වුණා. දැන් මේ කතා කරේ command prompt එක ගැන විතරයි. හරි. දැන් මම මේකේ ls කියලා ගැහුවොත් එහෙම දැන් ls කියලා ගැහෙන ගැහුවා කියලා මෙතන එන්නේ නැහැ. හැබැයි මම dir කියලා ගැහුවොත් එහෙම අම්මලු මේ සම්පූර්ණයෙන්ම මගේ kdj අයිකුඩ් කියන ෆෝල්ඩර් එක ඇතුළේ තියෙන හැම ගෙහෙල්මක්ම මට මෙතන බලා ගන්න පුළුවන්. එතකොට dir. මම මේකේ cd කියලා ගහලා හරිද? ඩොට් එකක් තියලා එන්ටර් කරොත් එහෙම මුකුත්ම වෙන්නේ නැහැ.
හරි සීඩී කියලා ගහලා ඇලිරක් ගහලා එන්ටර් කරොත් එහෙම දැක්කද කලින් හිටියේ කේඩී ජයගොඩි කියන තැන හැබැයි දැන් මොකද උනේ c double dot slash විදියටපත් වුණා දැන් මම මෙතන dir කියලා ගහුවොත් එහෙම මගේ c c disk එකේ තියෙන දේවල් ටික තමයි ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන් නැත්නම් අපි කියන c partition එක කියලා හරිද මෙන්න මේ c එක කොහොම මෙන්න මේ මෙතෙන්ට ගියා file explorer ගියා this pc ගියා මෙන්න මේකේ තියෙන c එක හරි මේ තියෙන c එකේ තියෙන දේවල් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ කතන්දරේ තේරෙනවානේ හරි ඉතින් සර්වර්ස් වලට යන්න කලින් හරිද ඔන්න පළවෙනි පාර්ට් එකේදී මට කියා දෙන්න ඕන වුණා මේ කතාව අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණම සර්වර් එකකට සර්වර් එකක් ඇක්සස් කරන්න අවශ්‍ය ටූල්ස් මොනවාද ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ එතනින් එහාට තව තව කතන්දර මේක සම්පූර්ණයෙන් මේක ඉවර වෙනකන් කරනවා හරිද අද මේ පටන් ගත්ත දේ අද ඉවර කළා තමයි නවත්තන්නේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අනිවාර්යෙන් ලයික් කරලා ෆලෝ කරලා කමෙන්ට් කරලා ෂෙයාර් කරලා සපෝට් එකක් දෙන්න